Welcome back to my YouTube channel. Guys, කොහොමද ඔයාලට? අද show show තගිකක් තියෙන්නේ. අද දැන් හවස 5ට විතර ඇති. වහිනවත් එක්ක එළියේ හරිම show එකක් ඇවිදින් මට හිතුණා අද හරිම show දවසක් කියලා ඔයගලොත් එක්ක night routine එක share කරගන්න. ඔයගොල්ලෝ දැනනවද ගොරොන් සද්දේ? නැත්නම් ඉතින් කියලා මම හිතනවා මේ කොහොමhari අද පාඩම් කරන්න තියෙනවා. හැබැයි this is not just a study vlog. හරිම ෂෝක් වෙයි. So keep watching. ඔක්කොටම කලින් ප්‍රශ්න අප් වෙලා ඉන්නේ. වශකටම දාලා දැන් යමු එළියට. තවම හවස ඉවුනාට කලවර කරලා වහින හින්දා. මේ වගේ වහින වෙලාවට ඔගොල්ලන්ට මොකද කරන්න හිතෙන්නේ? ශ්‍රද්ධ පුරම් බුදියන් හිතනවා නේද? ඉවුනාට අපි අද වැඩ කරමු. යමු එහෙනම් ගියතරට. ඊට පස්සේ චිකන් එක එළියෙන් තියපන්. මොකද ඔයගොල්ලොත් එක්ක පොඩි dinner prep එකක් කරන්න තියනවා. ඊට කලින් පාඩම් ටිකක් කරන්න ඕනේ. තාම හවස 5ට විතර ඇති. මේ 7ට විතර අපි කෑම හදන්න පටන් ගමු. මං තාම මගේ කාමරෙට ගියේ නෑ. තාම මම කුසියේ ළඟට වෙලා කැම කැලට වෙලා තමයි අද වැඩ කර කර ඉන්නේ. මගේ ටු ඩු ලිස්ට් එකත් උඩ තියෙන්නේ. හැබැයි මගේ ඔළුවේ තියෙනවා මම මොනවද අද කරන්න ඕනේ, දැන් ඊළඟට කරන්න ඕනේ කියලා. තව පැයකින් දෙකමාරකින් විතර කැම හදන්නත් තියෙන හින්දා මට හිතුණා කැම කැද්දුවට පස්සේ ඊටට යමු කියලා. එතකන් මම පල්ලහට වෙලා වැඩ ටික කර කර ඉන්නවා. මුලින්ම මට තියෙනවා MCQ ටිකක් කරන්න. MCQ ටිකක් කරන්න තව පොඩ්ඩක් MCQ කරන ගමන් පොඩ්ඩක් මේ එකට එක ගයිඩ්ලයින්ස් එක බලන්න වෙනවා. ඉතින් ඔයගොල්ලෝත් එක එක කරමු. අපිට ළමයි ගොඩක් වෙලාවට MCQ වලට එන්නේ MCQ අපි හිතමු 100ක් යනවා කියලා. 100ක් ආවත් පේෂන්ලා 100ක් ගන්න වගේ තමයි එන්නේ. ඉතින් එතකොට එක එක පේෂන්ස් ලව මැනේජ් කරන්න එක එක විදියටනේ. ඉතින් එක එක ඩිසීස් කන්ඩිෂන්ස් වලට ගයිඩ්ලයින් තියෙනවා. මෙන්න මේ විදියට තමයි බෙහෙත් කරන්න ඕනේ, ඔපරේෂන් කරන්න ඕනේ, සරලම කිව්වොත් මැනේජ් කරන්නේ කොහොමද කියලා. ඒක තමයි ගයිඩ්ලයින්ස් කියලා කියන්නේ. ෆෝන් එක ඩෙඩ් වෙන්නේ ගයිස් යන්නේ. ඒක හින්දා මට එන්න උනා කාමරේට චාර්ජර් එක ගහ ගන්න. අපි ආයි පාඩම් කරන්න කන්ටිනියු කරමු. අම්බරේ රන් නිරසේ මගේ ලොවේ පැයුවේ මල් සුවඳ පරදවන සුවඳ ඔබ මහිමාගේ තරු රැන සිදිලේන උයනෙ තියාලෝකේ ඔබයි මගේ සඟ කිඳුරි දිවිය ඇති තෙක් මාගේ දම් පාට හැන්දවේ හිරු පසින මෙයාමේ උණුහුමේ හැංගිලා පාවෙ මුද ආකාසේ. ගයිස් දැන් වෙලාව හයි කාලයි. චිකන් ටික මැරිනේට් වෙන දාන්න යන්න ඕනේ. තගලා චිකන් ටික මැරිනේට් වෙන දාලා එන්නම්. නැත්තම් ඒක පොඩ්ඩක් මැරිනේට් වෙන තියන්න ඕන පැක් විතර. ගයිස් මෙන්න ඔයගොල්ලන්ට ඇත්තටම දම් පාට හැන්දෑවක්. ගයිස් පුදුම ලස්සනයි. මම කුස්සියට අවුම්ප තමයි දැක්කේ. අහස මේක ওই නිල් පාට වගේ පෙවුනට දම්ම දම් පාටට තිබුණේ. ෆෝන් එකෙන් පේන්නේ නැහැ. පුදුම ලස්සනයි අහස. චිකන් එක මැරිනේට් කරගෙන තමයි මේ ගම්මිරිස් ලුණු ඊට පස්සේ සුදු ලුණු ඉඟුරු chop කරපු එක. ඊට පස්සේ මේ චිකන් මිරිස් තෝනි මිරිස් කමත කියලා ලුණු අති තරමට දාන්න. ඊට පස්සේ ගම්මිරිස් ඔගල කැමති ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ
ජින්ජර් ගාලික් පේස්ට් එක. ඊට පස්සේ දාගන්න ඕන මිරිස්. මිරිස් ගොඩාක් දාන්නේ නැහැ මම, මොකද මම හදන්න යන කෑම එක ටිකක් සැරයි. මිරිස් එකේ තමයි සුට්ටයි දැම්මේ. ඊට පස්සේ හොඳට අත ගාලා මේ විදිහට පැයක් විතර තියන්න. අපිට ඩින හදන්න යන කලින් තව භාගයක් විනාඩි 40ක් විතර තියනවා. ඒක තමයි පාඩම් කරන්නේ. මේ දවස්වල අපි ඉන්නේ ගෙදර, ඔයගොල්ලෝ දන්නානේ. හැබැයි නෙක්ස්ට් වීක් වගේ අපි ෆැකල්ටි ඇවෙයි. එතකොට ෆැකල්ටි බ්ලොග් එකක් ගේන්නම් මම ඔයගොල්ලොන්ට. ගොඩ දවසකින් මට ගේන්න බැරි වුණානේ අනේ ඔයගොල්ලොන්ට ෆැකල්ටි බ්ලොග් එකක්. අපි බලමු. සහ මේ දවස්වල හරිම අලුත් අඩක් වෙනවා. මම මේ ගැන පොඩි දෙයක් ඉස්සරහදි කියයි. එක ෆැකල්ටි බ්ලොග් එකේදීම මම හරියට ඔයගොල්ලොන්ට කියන්නම්. කොහොම හරි මේ පාඩම් කරන එක විනාඩි 10ක් වගේ තමයි පාඩම් කරන්න උනේ. ඊට පස්සේ I got a call from my favorite person. ඊට පස්සේ 30 minutes 40 minutes උනා. Let's go! Guys, මම අද උදේ ඉඳන්ම බලාගෙන හිටියේ මේ මොහොත වෙනකන් මගේ කොරියන් රාමෙන් එක හදාගන්න. තියනේ මගේ කොරියන් රාමෙන් පැකට් එක ගොලු හයති. මේක ශින් රාමෙන් එකක්. මම ගත්තා පෑන් දෙකක් ගයිස්, එකක් රාමෙන් එකට අනිත් එක චිකන් එකට. මම මුලින්ම මගේ ජූසි චිකන් එක හදාගන්න තමයි හදන්නේ. මරම රහයි මරි හිතනවා චිකන් වි එක තමයි අද රාමෙන් එක හදන්නේ. Sorry for the bad lighting guys. මෙතන ලයිටින් හරිම සෞතුයි. මම ඔන්න දැන් හදන්නේ මගේ ඒප්‍රන් එක දාගන්න. ඒප්‍රන් එක දාගන්නවා මොකද චිකන් අර මේවයි වෙන ගොඩක් එක දේවල් තියෙනවානේ. මම දැන් රෑනකම් මේක ඇඳගෙන ඉන්නත් ඕනේ. ඒ හින්දා ඒප්‍රන් එක දාගත්තා. ඊට පස්සේ මම චිකන් එක හදන්න ගත්ත චුටි පෑන් එකට බටර් ටිකක් දැම්මා. ඊට පස්සේ අපි මැරිනේට් කරගත්ත චිකන් එක ඔන්න විදිහට ෆ්‍රයි කරගත්තා. මාරුවෙන් මාරුව පැත්ත මාරු කර කර. ඊට පස්සේ චුට්ටක් මේක වහලා තිබ්බා ඇතුළ හොඳට තැම්බෙන්න ඕනි හින්දා. ගයිස් මම මේ ෆ්‍රෙන් එක චූටි කාලේ ග්‍රේඩ් 6 දීතරද කොහෙද වහගත්තේ. තවම අඳින්න පුළුවන්. And it has this cute front pocket. මං හරිම ආසයිකට. ගයිස් දැන් චිකන් එක ගානට හැදිලා දුඹුරු පාට වෙන්න ෆ්‍රයි වෙලා තියෙනවා. ඉතින් දැන් මම මේකට ග්‍රේවි එක හදාගන්න එකතු කරනවා. මුලින්ම බටර් දාලා ජින්ජර් ගාලික් පේස්ට් එක දාලා එක පොඩ්ඩක් ෆ්‍රයි වෙනකොට සෝයා සෝස් මේස හැඳි එකමාරක්, ඊට පස්සේ ටොමැටෝ සෝස් මේස හැඳි දෙකක් දාලා සීනි මේස හැඳකුත් එකතු කරගන්න. ඔය ඔක්කොම කරන්න ඕනේ හැබැයි අඩු ගින්දරේ. හරිද? ග්‍රේවි එක දැන් හදලා ඉවරයි. පොඩි ASMR කැලක් දාන්න ගියේ උනාට කොහෙද මේ කඩා ගන්න බැරි වුණා. ඊට පස්සේ මම කැපුවා. ගයිස් මම එක මේ රාමෙන් එකක් මම්ම හදන පළවෙනි පාර. අපි බලමු එක කොහොමද ඉන්නේ කියලා. මම නම් බිත්තරේ බැදගත්තා. හැබැයි මට හිතුණා හාෆ් බොයිල් කරගන්න පුළුවන් නම් තව රස වෙයි කියලා. රාමෙන් එක තඹ ගන්න හදන්නේ. වතුර ගොඩක් තියන්න, උණු වතුර දාන්න. එතකොට ඉක්මනට ආට රාමෙන් එක තඹ ගන්න පුළුවන් වෙන මේ වගේ. සමහර මේ පැකට්ස් දෙක පටන් ගත්තකම දානවා. හැබැයි මම රාමෙන් එක ටිකක් තැඹුණාට පස්සේ තමයි ඒ ටික දැම්මේ. හැබැයි වතුර තාම තියෙනවා. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න. මේක සාමාන්‍යයෙන් ෂින් රාමෙන් එක ටිකක් සැරයි කියලා කට්ටිය කියනවා. මම කලින් කාලා නැහැ. ගොඩාක් සැරට ගන්න කැමති නැති කෙනෙක් නම් ඕගොල්ලොන්ට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න පුළුවන්ලු. ඒ හින්දා මම ෆ්‍රෙෂ් මිල්ක් දාගත්තා. මොකද මට ගැස්ට්‍රයිටිස් තියෙනවා. ඉතින් ගොඩාක් සැර වුණොත් අන්තිමට ඔකත් ඇවිස්සනානේ. ඒ හින්දා මෙන්න මෙහෙම තමයි ෆ්‍රෙෂ් මිල්ක් දාන්න කලින් පාට තිබුණේ. ඊට පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් ගොඩා ගොඩා ගොඩක් එකතු කරා. ඔය දැන් දානවා වගේ නෙමෙයි, ආයි තව ගොඩක් එකතු කරා. කොහොම හරි කනකොට එහෙම ලොකු සැරක් තිබුණේ නැහැ. බලමුකෝ. TikTok එකෙන් මම දැක්කා ෂින් රාමෙන් හදන වයිරල් රෙසිපි එකක් තියෙනවා. ඒකේ මේ ග්‍රේවි එක වගේ ටික හදාගන්න වෙනමම විදියක් තියෙනවා. හැබැයි ඒකෙදි මේ එග් යෝක් එකක් දානවා. හැබැයි අමුවෙන් වගේ තියෙන ඉතින් මට ඒකෙදි ඒක ට්‍රයි කරන්න හිතුනේ නැහැ. ගයිස් මේ තියෙන රිසෝස් එකත් එක්ක චිකන් තිබ්බ විදියෝ. And here's my egg.
ලිපෙන් බාන්න චුටි වෙලාකට කලින් මම මේ චීස් එකතු කරගත්තා පොඩි කෑලි හතරක් එකෙන් හරිම රහක් ආව පස්සේ මම කිව්වේ ගයිස් මම තව ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා වහලා තිබ්බ පෑන් එක ඊට පස්සේ මෙහෙම චීස් මෙල්ට් වෙලා ලස්සනට ආවා ඔන්න මම සර්ව කරපු විදිය ගයිස් මට චොප් ස්ටික්ස් නෑ අපේ ගෙදර මම සාමාන්‍යයෙන් එහෙම මෙහෙම නිතර නිතර කන්නේ නැහැ ඉතින් ඒකින්ද අපේ ගෙදර චොප් ස්ටික්ස් නෑ ගයිස් මම ඇත්තටම මේක හදන ගමන්වත් රහ බැලුවේ නෑ ඒකින්ද ඇත්තටම මම මේක කාලා සර්ප්‍රයිස් වෙන්න යන්නේ TikTok වල මම දෙක කට්ටිය කියලා තියෙනවා මම අද හදනගත රාමෙන් ජාතිය සැරයි කියලා බලමු චිකන වල මාරම රහයි චිකන එකේ රහද මන්දේ මුලින් මාල දැන් අපි නිකන් කාලා බලමු නූඩුල්සෙ විතරක් කොහොමද කියලා රාමින් එක මේකත් රහයි මේකට මම වගේම කිරියකට කරන්නේ චීස් එකකට කරන්න එතකොට තමයි මේක මාරම රහ වෙන්නේ සාමාන්‍යයෙන් මම අහලා තියෙන මාරම මේ සැරයි කියලා මට එහෙම මේක ලොකු සැරක් නැහැ මෙතන කිරි එකතු කරපු හින්ද වෙනද චීස් එකතු කරාමත් මාරම රහයි ගයිස් මේ චිකන එක පරණ රෙසිපි එකක් මම ඉස්සරින්දම මෙහෙම තමයි චිකන හදන්නේ මෙතන හදල් බාන මාරම මාරම රහයි දුසෙත් වල කන්නේ කේක් කැල්ලක් මේකත් නම් හදපෙතම තමයි මම අවුරුදු හදපු මරු ඉන්ස්ටන්ට් රාමෙන් එක ගයිස් හදලා කාලා ඔක්කොම කරලා එනකොට දැන් පැය දෙකක් ගියලා වැඩ කරමු ගොඩක් වෙලා ගිහලා මම වෙලා විතර කරගන්න කියලා මහල කොට එක හදන්න ගිහලා වෙන වෙලා කිය හැබැයි රහයි ඒකින් මට සතුටුයි අම්මෝ ගයිස් I finally found the section I was searching for hours ගයිස් පුදුම පොත් ගොඩක් තියෙන කියවන්න කලින් කියවුවත් එක්ක ඒ තායයි කියවලා මතක තියාගන්න ඕනේ වල තියෙන ඔක්කොම සමහර දේවල් රෂනල් තමයි මතක තියාගන්න හැබැයි සමහර දේවල් තියෙන අපි ඒවා පාඩම් කරන්න ඕනේ ආය ආය කරනකොට සාමාන්‍යයෙන් මතක හිටින්නේ ඉතින් මේ වගේ දේවල් පුදුම ගොඩක් තියෙනවා පුදුම වැඩ ගොඩක් තියෙනවා ඉතින් මම ගයිස් රෑට වොෂ් එකක් දාගත්තට මම අද උයපු හින්දද මන් දන්නේ නැහැ. පරිදම් හරිම තාඩියයි. Back to work. මට මතකෙ විදියට දැන් රෑ 11 මාර 12ට කිට්ටු වෙන්න වගේ තමයි වෙලාව තිබ්බේ. ඊළඟට ගයිස් ඔගොල්ලෝ ගොඩාක් අය අහනවා හොස්ටල් රූම් මේකෝ එක දාන්න නැද්ද කියලා. ඒක කරන්න මට හොස්ටල් එකට යන්න ඕන ඔක්කොටම කලින්. අපි දැන් වැකේෂන් මේ හිටියේ නෙක්ස්ට් වීක් හොස්ටල් එකට යනවා. එතකොට ට්‍රයි එකක් දෙන්නම් හොස්ටල් එක මේ වෙනස් කරන එක හරි මම හරි හොස්ටල් රූම් එක ඇයි ඒගොල්ලොන්ගේ බඩු වලට අපිට මුකුත් කරන්න බෑ අලුත් දේවල් සමහර හරිම රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා අපිට කාමරේට අලුත් දේවල් ගේන්න
ඉතින් ඔය කේක දේවල් එක්ක සහ ඉඩත් පොඩ්ඩයි තියෙන්නේ. අපි බලමු මයික එක ඉක්මනට ගේන්න. ගයිස් මගේ පරණ කට්ටිය ඔයාලා නම් අනිවාර්යයෙන්ම දන්නවා මම සාමාන්‍යයෙන් රෑ මොකක් හරි වීඩියෝ එකක් කරලා අනිවාර්යයෙන්ම මොකක් හරි කේ ඩ්‍රාමා එකක් බලවල ඉන්නවා. හැබැයි මම මේ දවස් ටික ඇත්තටම මුකුත් කේ ඩ්‍රාමාස් බලන්නේ නැහැ. අරන් පෙන්නන්න මම පරණ කන්න මොකක්ද කියලා. දැන් නම් මම පරණ කර කර ඉන්නේ sexually transmitted diseases ගැන. රාත්‍රිය මනරම් කියා සඳට තරුවත කවිලියා මත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා. රාත්‍රිය මනරම් කියා සඳට තරුවත කවිලියා මත් මගේ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා. හිරු සඳුත් හමු වෙන්නේ එකම අහසේ පායන ඉතින් දුක් වෙන්නේ කිමද අපි දිනක් ඒ අප හමු වන. රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිලියා මත් මගේ හිත හදා ගන්නම් නුඹත් මා ළඟ නැති නිසා. අර කර කර විටුස් වැඩි ඉවරයි. දැන් රැවලා තියෙන්නේ උදාට මේ අපිට ඔගලන්ට ඉස්සර හැදි මගේ ගැන විස්තර කියන්නම්. අපිට ඉලෙක්ටිව්ස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකෙදී අපිට කරන්න තියෙන්නේ මෙඩිසින් වලට අදාළ, හැබැයි අපිට ෆැකල්ටි එක ඇතුළතදී ඉන් ඩීටේල් උගන්වන්නේ නැති සබ්ජෙක්ට් එකක් ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා මාසයක්. ඉතින් මම ඒකට ඉගෙන ගන්නේ කොස්මටොලොජි ඇන්ඩ් ඩර්මටොලොජි කියන එක යටතේ එන පොඩි මං හරිම ආස කරන මං හරිම ඉන්ටරෙස්ටඩ් ටොපික් එකක් ගැන ස්කාර් මැනේජ්මෙන්ට්. ඒ කියන්නේ ඔය ඇක්නීස් හින්දා එකක් හේතු හින්දා අපේ එන කැලල් තියෙන්නේ අන්න ඒක කොහොමද මැනේජ් කරන්න කියන එක ගැන තමයි මම ඉගෙන ගන්නේ. ඒ ගෲප් එකක් විදිහට කරන්නේ දෙන්න. ඉතින් කොහොම හරි ඒකෙදී මම මඟුල්ට කිව්වේ ස්කා මැනේජ්මෙන්ට් කරන්න කියලා. ඉතින් එතකොට ඒක ගැන අපි පොඩ්ඩක් මේ දවස්වල පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න ඕනේ. තියෙන ආටිකල්ස් කියවලා ඊළඟට අපේ කන්සල්ටන් අපිට රෙකමෙන්ඩ් කරන වෙබ්සයිට් ඒ දේවල් එහෙම කියවලා. ඉතින් ස්කා මැනේජ්මෙන්ට් ගැන තියෙන පොඩි එක ආටිකල් එකක් කියවලාම නිදාගන්න යන තමයි මම බැලුවේ. ඩර්ම්නෙට් කියලා වෙබ්සයිට් එකක් තියෙන. වෙබ්සයිට් එකේ සාමාන්‍යයෙන් හොඳ ඒවා තියෙනවා. අද මම මේකෙන් කියවන්නේ මම මොනවද කියවන්නේ අපි අද ඒක කියවමු ඇක්නි හින්දා ස්කාරින් එන එක ගැන. And guys, this website has a fun part too. They give us random dermatologic quizzes. That's really fun, especially at night. මේ දවස්වල ඉතින් එක එක කට්ටිය එක එක දේවල් ගැන එහිඳ ඉගෙන ගන්නවා. ඔයගලොන්ට මම ඒ ගැන පස්සේ වෙනම විස්තරයක් කියන්න. ඊළඟට ගයිස් ඔයාලට ඕන තරම් ක්විසස් ඒගොල්ලන්ගෙන් ඉල්ලන්න පුළුවන්. මේ ආයයි නිදි මතන. ගයිස් දැන් හොඳටම රැවලා එකක් පහ වෙලා එකමාරයි වෙලාව. ඒ වගේම හෙට යන්න තියෙනවා අපිට මංගලන්ට කිව්ව මේ දස්ල ඉගෙන ගන්නවා කියලා ස්කා මැනේජ්මන්ට් ගැන. ඒ ක්ලිනික් එකට අපේ කන්සල්ටන්ට් එක අපි යන්න ඕනේ. එහිඳ හොඳ නිදා ගන්න යනවා. බයි. ස්කින් කෙයා වෙන දවසක් කරමු නේද. මම මහලොකට ස්කින් කෙයා කියලා දෙයක් කරන්නේ නැහැ. මගේ එක තියෙනවා මගේ ස්කින් එකට වැඩ කරන මැජිකල් ප්‍රොඩක්ට් එකක්. ගයිස් මම පස්සේ ඔයගොල්ලන්ට හරියට ස්කින් කෙයාර් රුටීන් වීඩියෝ එකක් කරන්නම්. මොකද දැන් මට ඉක්මනට ඇඳට යන්න ඕනේ. මට මාර නිදිමතයි. හෙට උදේත් ඇහැරෙන්න තියෙන හින්දා අපි වෙන දවසක හොඳට වෙලාව අරගෙන රෙකෝඩ් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් ස්කින් කෙයාර් රුටීන් එක.
day guys thanks for watching ogul mage videos dasanan mage youtube channel ekata subscribe karanna e wage me video ekata dasanan like karanna oyalage comments ogulge sweet comments danna hinan guys thank you so much bye.